ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලන තරගාවලියට යද්දි බොහෝ දෙනා අනුමාන කළේ බංග්ලාදේශයටයි ඇෆ්ගනිස්තානයටත් පරාදු වෙලා ශ්‍රී ලංකාව ඉක්මනට ගෙදරෙයි කියලා. හැබැයි ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය අවසන් කරන්නේ තමන් මුහුණ දුන්නු හැම කණ්ඩායමම පරාදු කරලා. තරගාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායම අත්දැකීම් අතින් බලද්දි ඉස්සරහින් හිටියේ හොංකොං කණ්ඩායමට විතරයි. ඒ නිසා තමයි විදේශ මාධ්‍ය අපි ආසියානු කුසලානේ ඉස්සරහින් ඉන්න මුල් පෙළ තරංකරුවෙක් විදිහට සැලකුවේ නැත්තේ. ඇෆ්ගනිස්තාන කණ්ඩායම හැමෝම ලබාගත් දරුණු පරාජයෙන් යලි පණ ගහලාපු ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානේ ජයග්‍රහණය කරන්නේ භූමියේ වාසිය වගේම ප්‍රේක්ෂක සහයත් වැඩිපුර ලැබුණු පාකිස්තාන කණ්ඩායම පරාජයට පත් කරලා. කාසිවාසී දින්න කණ්ඩායම තරඟේ දින්න තරමට තරගාවලිය කාසිවාසී වැදගත් සාධකයක් බවට පත් වෙන විදිය තමයි තරගාවලිය පුරා අපි දැක්කේ. අවසන් තරඟේ කාසිවාසී පාකිස්තානයේ දිනා ගැනීමත් එක්ක තරඟින් වැඩි කොටසක් පාකිස්තානයේ දිනාගත්තා වගේ හිතුණට අවසානයේ එහෙම වුණේ නැහැ. ශ්‍රී ලංකා තරුණ කණ්ඩායම ආසියානු කුසලාන අවසාන තරඟේ පාකිස්තාන වේගපන්දු යවන්න එල්ල කළ පීඩනය එක්ක ඉනිම ආරම්භයේ අසරණ වෙන විදිය තමයි අපි දැක්කේ. තරගාවලිය පුරා සාර්ථක වුණු ශ්‍රී ලංකා ආරම්භයේ අවසන් තරඟේ අසාර්ථක වුණා. ධනුෂ්කට සහ දසුන්ට වැඩි විලා ඉන්න පාකිස්තාන පන්දු යවන්න ඉඩ දුන්නේ නැහැ. ධනංජය සිල්වා ආරම්භයේ ඉඳන් එක අන්තයක් ආරක්ෂා කරගෙන ඉනිම ගොඩ නැගුවත් දඟ පන්දු යවන්නන්ගේ පැමිණීම එක්ක ධනංජය දැවි ගියා. කොහොම වුණත් මානුක රාජපක්ෂ වනිදු හසරංග දෙන්න එකතු වෙලා ආරම්භයේ මොනවත් උනේ නැහැ වගේ පාකිස්තාන පන්දු යවන්නන්ට පහර දුන්නා. ඊට පස්සේ ආපු චාමිකත් බානුකට හොඳ සහයක් දුන්නා. ඒ දේවල් එක්ක ලංකාව ලකුණු 170ක සීමාවකට එන්න සමත් වුණා. කොහොම වුණත් මේ ලකුණු ප්‍රමාණයත් හඹා යන්න පුළුවන් ලකුණු ප්‍රමාණයක් විදිහට තමයි අපි තරගාවලිය පුරා දැක්කේ. හැබැයි ශ්‍රී ලංකා පන්දු යවන්න පාකිස්තාන කඩලු හිමි නොවන අවස්ථාවේ පීඩනය වැඩි කරලා ලකුණු නොදී ඉඳලා අවසානයේ පාකිස්තාන කණ්ඩායම දැඩි පීඩනයකට ලක් කරලා තමයි තරගයේ ජය ගන්න සමත් වුණේ. නවක පන්දු යවන්නෙක් විදිහට කණ්ඩායමට ප්‍රමෝද් මදුෂාන්ගේ ඉඳලා නායක දසුන් ශානක දක්වාම තරගයේ ජයග්‍රහණය වගේම තරගාවලිය පුරා තමන්ගේ උපරිමය කණ්ඩායමට දෙන විදිය තමයි අපි දැක්කේ. ආසියානු කුසලානේ ලබාගත් පන්නරය එක්ක ලෝක කුසලානේට හොඳින් සූදානම් වෙන්න අපි ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පතමු. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් මේ සැපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.